සම්මා සම්බුදු සරණයි සදැවතුනේ. උපන් කුලේන් හෝ ගෝත්‍රයයිෙන් මිනිසා ශ්‍රේෂ්ඨ නොවන බවත් තමා තුළ ඇති කරගණු ලබන ගුණධර්ම මතම මිනිසා ශ්‍රේෂ්ඨත්වයට පත්වන බවත් සම්බුදු දහමපට පෙන්වා දෙනවා. සැදැහවතුනි ඔබ මේශ්‍රණය කිරීමට බලාපොරොත්තුන ්‍රම දේශනාවත් ඔබ තුළ උතුම් ගුණදියුණු කර ගනමින් සසරගමන ජයගන්නට ඔබ හට කුසලා නි සංසයක්ම වේවායි ප්‍රාර්ථනා කරමින්. ඔබපකිරහිනු කම්පාවෙන්, බෞද්්‍යයා රූපවාහිනයේ මේ පැරණියමිත දායකත්ව ධර්මදේශනාව සිදුකිරීම සඳහා බෞද්ධ්‍යයා රූපවාහිනී ැදිරයට වැඩමකළ, පූජ්‍යපාද කෝරලයාගම සරණතිස්ස ගෞරවනිය ස්වාමීන් වහන්සේ අපි පළමුුවෙන් සාදුනාදදී නමස්කාරපූර්ර කවපිළි ගනිමෝ, සාධෝ සාධෝ සාදෝ. මෙම ධර්මදේශනාව සඳහා සැදැහැති දායකත්වය ලබා දෙෙනවා කබුරාදනිය දං ඕවිට පදිංචි විශ්්‍රාමික පවුල් සෞඛ්‍ය සේවානිල දහරි ශීලා දන්දනිය මහත්මියය ඇතුළු ජීඩී කරුණාවතී මහත්මිය කුමුතිනී විජයකෝන් මෙෙනවිය සහ ජඩී දයාවතී මහත්මිය. සමන්තාචකවාලිසු අත්‍රාගච්චන්තු දේවතා. සද්ධම්මන් මුනිරායස්සේ සුනන්තු සග්ග මොක්කදන් ධම්මස් සවනෙ කාලු අයන් බදන්තා ධම්මස් සවනෙ කාලු අයං බදන්තා දම්මස් සවනෙ කාලු අයන් බදන්තා නමෝතස්ස භගවතු අරහතු සබ්බ දම්මි සු අපපටිහතඥානචාරස්ස දස බලධරස්ස චතුවීසාරජ්‍ය විසාරදස්ස සබබ සතුತමස්ස ධම්මිසරස්ස ධම්මරාජස්ස ධම්මසාමිස තතාගතස්ස සබഞුණු සම්මා සම්බුද්ධස්ස. නමෝතස්සෙ භගවෙතු වරහතු සබ්බ ධම්මිසු අපටි හතඥානචාරස්සෙ දස බල ධරස්ස චතුවීසාරජ්්‍ය විසාරෙදස්සෙ සබ්බ සත්තුත්තමස්ස දම්මිස්සරස්ස ධම්මරාජස්සෙ දම්මසාමිස. තතාාගතස්ස සබ්බ්ුණු සම්මහා සම්බුද්ධස්සෙ නමෝතස්ස භගවෙතු වරහතු සබ්බ ධම්මිසු අපටි හතඥානචාරස්ස දස බලධරස්ස චතුවීසාරජ්ජ්‍ය විසාරදස්සෙ සබ සත්තුතු මස්ස දම්මිස්සරස්ස ධම්මරාජස්ස දම්මසාමිස්ස තතාගතස්ස සබ්බ්ඥනු සම්මා සම්බුද්ධස්ස සද්ධර් මශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි. බෝහම ශ්‍රද්ධාවෙන් යුක්තව සියලු දෙනාම සූදානන් වෙන්නේ තෙලෝගුරු සාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝකසත්වයන් පිළිබඳව අසීමිත දයාවෙන්, කරුණාවෙන් මෛත්‍රීෙන් යුක්තව, අවබෝධ කරගන දේශනා කොට වදාළ, පරම ගම්බීර වූ ශ්‍රී සද්ධර්මරත්නයෙන්. බොහෝම පුංචි කොටස. දේශනා කරවගෙන ධර්ම ගෞරවය පෙර දැරි කරගෙන දේශනාගත ධර්මය ශ්‍රවනය කරන්නත් එසේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබෙන අවවාද අනුශසනා තම තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන වඩාත් නිවැරදි මෙලව ජීවිතයක් සකස් කර ගන්ඩ නිවැරදි වුුණ මෙලව ජීවිතයක් තුළින් සුගතිගාමී වූ පරලව ආයිතිභවයකින් සැනසෙන්න්ඩත් අවසානි ප්‍රාර්ථනා කරන බෝධීෙන් සැප සහිත ප්‍රතිපදාවකින් කිතාම ඉක්මං භවයක උතුම් චතුරාරි සත්‍ය ධරමය අවබෝධ කරගෙන මේ සංසාරෙන් එතරවීමේ බලාපොරොත්තුවත් ැතුව. එ උතුම් බලාපොරොත්තු ප්‍රාර්ථන එෙම මුදුන් පත් කර ගැනීම සඳහා. උතුම් වූ ධර්මදානා නිසන්සයත් ධර්මශ්‍රවනා නිසංසයත් තම තමන්ගේ ජීවිත කාලය තුළ මේ වෙනකං ගරැස් කරගත්ත සියලු කුසල ධර්මයන් යානු භාවයත් හේතුවේවා කියලා ප්‍රාර්ථනා කරමු. පන්නතන අද ධර්මදේශනාවේ මාතෘකාව හැටියට යොදාගඩ කල්පනා කළේ භාගිතුන් වහසේ දේශනා කොට වදාල උතුම් වූ ධම්මපද පාලියෙහි සඳහන් වන තවත් වටිනා ගාතාරත්නයක් අපි බුදුරජාණන් වහන්සේ මේ ගාතාරත්නයේ දේශනා කොට වදාලේ සැවැත්නුවර ජේතවනාරාමේ වැඩඉන්න කාලි මේ ගාතාරත්නයේ භාගිතුන් වහසේ දේශනා කළේ භක්‍ෂූන් වහන්සේලා බුදුරජාණන් වහන්සේගේෙන් අහපු පැනයකට පිළිතුරක් වශයෙන් මයි මේ ගාථරත්නය දේශනා කරන්නේ විශේෂයෙන් මේ පුද්ගලයකුගේ උසස්වීම උසස් බව ඒවගේම පුද්ගලයකුගේ පහත් බව ඇතිවෙන්නේ කුමක් නිසාද සිත පෙරටු කරගෙන මයි උසස් බවද පහත් බවද තීරණය කරන්නේ ඔහුගේ සිතුවෙලිවල ක්‍රාකාරිත්වය මයි කියන කාරණාවත් තහවුරු කරමින් තමයි භාගිත වහස මෙ දේශනාව කරන්නේ. සෝරයිය කියන සිටු පුත්‍රයා මෙදේශනාවට මූලික වෙනෝ නතන් මාතා පිතා කයිරා අන්ගේ වාපිච ඥාතකා සම්මා පණිහිතංකිිත්තන් සෙයිය සෝනං තතුූකරී මේ ගාතාරත්නී සරල තේරුමත් ගුලින් ටිකක් මතක්කළුත් අම්මට අපි වෙනුවෙන් කරඩ බැරි දෙයක් තාත්තට අපි වෙනුවෙන් කරන්න බැරි දෙයක් අන්‍ය වූ ඥාතිවර්ගයාට අපි වෙනුවෙන් කරඩ බැරි දෙයක් මනාව පිහිටවා ගත්ත හිතට අපි වෙනමින් කරන්න පුළුහන් කියන කාරණාව මේ ගාතාරත්නය පැදිලි කරනවා. අපි එක ටිකක් සාකච්ඡා කරමු සැවත්නුවර ජීවත් වනා සෝරෙය කියල තරුණ සිටුවරයෙක් මහා දනස්කන්දයක් තිබුණ කෙනෙක් එක දවසක් සෝරෙය සිටුවරයා තමන්ගේ මිත්‍රයත් අඩගහගෙන ආරක්ෂික පිරිසත් එෙක් නාඩ ඇඩ පිටත්තුළ පැන්සැනහින්ට යන්න පිටත්වෙලා ඇතුල් නගරින් පිට නගරයට පිටත්වෙලා ඔවුන්ගේ රතේ ගමන් කරන වෙලාවෙ දැක්කා මහාකච්ඡායන කියන මහරහතන් වහන්සේ. පිණඩ පාති වඩින්ද සිවරුපොරෝන ක්චුන් වහසනමක් පිඩිසිංක වඩි සිරපරනවා. එත නිඳලතින මහාකච්ඡායිනයන් වහන්සේ. ඉති සඳහන් කරනවා කච්ඡායන මහරහතන් වහන්සේ තනිකරම රන්වන් පාටයි කියලා. සංසාරි කරගත්ත අසීමමාන්තික කුසල්ලල ප්‍රතිඵල. එ රන්වන් පාටයි වනු හසගේ සිරුර. දෙැඟර සිවර හදාගන පොරොවන කොට න්වහස ඩුකයතාමත් නිරාවරණ වෙලයි තියරන්නේ. මේ රන්වන් සිරුවර දැක්කට පස්සේ මේ සෝරයිය කියන සිටුවරයට ප්‍රාගසිතක් ඇති වුණා. එ රාගසිත නිසා ඕට හිතුුණ අනේ භික්ෂුව මගේ බිරිඳ වුනාානම් කියලා එ මොහොතේම නැවතකල්පනා කළා නෑ උන්වහන්සගේ ලස්සන මගේ බිරිඳට තිබුණනක් කියලා. නමුත් මේ සිතුවිලි දෙක අතරතුර සෝරෙයට මහ පුදුම පරිවර්තනයක් වෙලා. මොකද සෝරෙයට වෙන්න ඇති පරිවර්තනය. සෝරෙය සිටුවරයගේ පුරුෂ ලිංගා අතුරු දහන් වෙලා ස්ත්‍රී ලිංඟ ලැබිලා. දැන් ඔහුට ආයි සමාජයට මූුණණද දෙන්න පුළන්ත. මෙතක්කල් පිමික් කැටියට ඉඳලා හදිසේම කාන්තාවක් කැටියට මාජයට යන්න පුළහන්ද ආංගේ ලැජ්ජාව නිසා ඔහු තමන්ගේ මිත්‍රයයට කීවා මට ටිකක් ශරීරක් පෘත්තිය කරන්න ඇන්ුවනේ. එනිසා මදක් මනරුදගාව රතේ නවත් ඇට කියලා එති කැලෑවට යාබදවායින්න රථය නතර කළා ඔහු රතේෙන් බැහැල කැලේට ගිය බැති ෝරයි ය ඒ කැලි එලිය ටායිනය. ඔහු කැලේ දිගේම දීවා. ඔහුගේ පිරිස රැයි රෑවෙනකම් ඔහු හෙව්වා. පොයාගන්න පිරිවුණා. කැලෑව දිගේ සැපුම් ගානක් ගිහිල්ල. අනිපැත්තෙන් පාරට අවතීරණ වනාා තක්සලාවට යන පාර. තක්සලා නුවර යන පාරය. මේ පාරය දැගින්නේ සිටුවරෙක් නෙමේනි දැන්ඉන්න බොහොම ලස්සන තරුණිය කාන්තාව මේ පාරයන්න වෙළෙන්දුු දෙන්නෙක් ඇය දැක්කා දැකලා හිටෙව්වා හිටවලක් කතා කළා දෙති ඇය තමන් කවුද කියන කතාවකිීවෙන ඇදැන් අම්මෙක් තාත්තෙක් නති තරුණියයක් අර වෙලෙන්දු දෙන්න කල්පනා කලා අපි සිටුකුමාරයා තාම විවාහ වෙලා නෑ. හැබැයිතින් රූප ස්වභාවත් එක්ක සිටුකුමාරයායට හොඳටම ගැලපිවා කියලා. ඇත් නංගත්තා රතයිට. තක්සලානුවරට එක්ක ගීා සිටුකුමාරයට කරුණු දැන්වා ඔහු ඇයි විවාහ කරගන්න කැමතිවා. දැන් තක්සලාවේ සිටුකුමාරයා මය විවාහ කරගෙන ඔවුන් එක ගෙදලි ජීවත්වෙනවා. ඉතින් අර ටුමාරයට දාව දැම් මේ කාන්තාවට දරූ දෙන්නෙක් ලැබුණා දරූ දෙන්නත් හදාගන ඇයි මේ මාලිගාව විජීවත් වෙනවා නමුත් ඇගේ අතීත ප්‍රවෘතියතාම මෙහි කවුරුවත්ම දන්නේ කවුරුවත්ම දන්නේෙ නෑ. මෙහෙම කාලි ෙවිලේ යනකොට ඇ දැක්ක තමන්ගේ මාලිගාවේ උඩුමහන් තලාවෙ ඉන්නකොට සිටුවර වීදී ගමන් කරනවා එ සිටෝරය අඳුරගත්තා අදුරගෙන වහාම සේවකයක් අතිය පණිවිඩයක් යෙව්වා අර සිටුවරයට එන්න කියන්න කියලා ඔහු මාලිකාාවට ආවහම ඉතා උසස් විදිහට ආහාරපානාදී සංග්‍රහ කළා ඔහු අහනවා මට මෙච්චර සලකණ්ඩ මාව අඳුරනවාද කියලා ඇය කියේනවා අදුරනෝ කියලා ඔහුට දේරෙනෑ මේ කවුද කියලා. හාත් පසින්ම පිරිමිරූපය කාන්තරූපයයක් වෙලානිදේ. අන්තිමට කීවක් කවුද කියට. අර තැනැත්තිය සැවැත් නූර තොරතුරුවා හනෝ. සෝරයේ ගැන තොරතුරු අහනෝ. දෙදි සෝරයේ අතුරු දහන්නේ අර වෙලින්ද කියන ඔහු අතුරු දහන් කවර හරි ගෙනෙහිල්ල මරණ්ඩ ඇති. අපි බුද්ධ ප්‍රමක මහාසංග යට දන්දීලා. හු පිනුත් අනුමෝදන් කළ එති මෙහෙම කතා කරගෙන යනකතර අර තැනැත්තිය අරපුද්ගලයා ගෙනල්ල හොඳට ආහාර පානාදී සංග්‍රහ කරලා අඳුරනවද නැද්ද කියන තොරුතුරුත් අහල ඔහුගෙන්ම ගමේතොරු තුරුත් අහලා සෝරීය ගැත් අහල අන්තිමට කියනවා යාලුවී මම තමයි සෝරීය පුදජිලයට පුදදුමිෙනුත් පුදුමයි මොකදද මේ කියන කතාව කියල කල්පනාව. ඉට පසේ ඇහුව ඇයි ඔබ ඔය තත්ත්ට පත්වුණේ එතවට අතීතේ මතක් කළා ඔබට මතකද අපි දෙන්න අන්තිමදර්ශය නාණඩ ගේපු හැටි මතකයි කවා පින්ඩ පාති වඩින්නේ සවු පොරෝපොරොව හිට භික්ෂූ වවාහසනමක් දැක් අයිඒත් මතකදගේලෙ. ොඳට මතකයි උන්වහසේ දැනටත් මේ නගරේ වැඩඉන්න මේ කාලි කියල කීවා. එව ලැවි කියෙන ඔොයාලයේ උන්වහන්සේ දැක්හම් උන්වහසගේ ලස්සන සිරුර දැක්කහම මට රාගසිත කිපදුම. මට මුලින් හිතන උන්වහසමගේ බිනිඳ වුනාානම් කියලා. මන් දෙවනුවඒක වෙනස් කරගත්තා උන්වහසගේ ලස්සන මගේ බිරිදර තිබුණ නම් කිය. මේ සිතුවිලි දෙකාතර මාත් ස්ත්‍රයක් වෙලා ඉවරයි කෙන සඳහන් කළා. තැකතොට මේසිවරු පොරෝමින් හිටපු හාමුදුරු මහාකච්ඡායන මහරහතන් වහන්සේ. මොන තරන් ගුණදරණු හැද්ද. මේ ශාසනයේ හතර මහා තෙරවරුන්ගේ නෙක්කෙන. රහතන් වහන්සේල අසූ මහශ්‍රාවකයන් වහන්සේල සතරවරන් තෙරවරු මේ අදිවශෙන් උසස් උසස් ගුණවලට අනුව මෙ නම් කිරීමති ඉන්නේ. සතර මහතරවරන්ට උඩින් ඉන්න කවු්ද. ඉඩ උඩින් ඉන්නේ අග්‍රශ්්‍රාවකයන් වහන්සලා දෙකම. ඒකනුත් මුගලන් මහරහතන් වහන්සේට උඩින් තමයි සාරිපුත්්තයන් වහන්සේ වැඩේන්නේ. එතවට අසු හා ශ්‍රාවකයන් වහස නමක්. අතරඉන්න සතරම හාතෙරවරුන්ගේ කෙනෙක් මහාකච්ඡායනයන් වහන්ස. සීල තයජෙසින් ගැබලෙන්වා. දෙවියෝ බොහෝම ප්‍රිය කරනවා. සෙල්ලතුන්ට දෙවියුත් මිනිස්සුත් අමනුෂ්‍යයොත් ඒ තරම්ම ප්‍රියය කරනවා. එ මේ කරුණු කියහම් අරපු ගිලය සඳහන් කළ ඒ කච්ඡායනයන් වහන්සේ තමයි හිටිය. මේ කාලෙ මීනුවර තමයි වැඩවසන්නේ. සමාව ගත්තුත් යයි පරිවර්තනය වෙන්ටිපුුළුව නමුත් අපි සිටිය යුතු කාරණාව තමයි මේ ශාසනයේ සංඝයයක් කොයි තරංගුණවත්. යම්කිෙනෙක් ඒ මහසඟරුවන පිළිබඳව අල්ප මාත්‍ර වැරදි සි ඇතිකර ගත්තත් ඒක ඒ මොහොතම පලදීල තියෙනවා එවන්ඌූ සංගයා තමයි සංගන්සරණංගත් චාමික ලබි නමදන්නේ ඒ තරම්ම ගුණ දරනවා මේ කාරණාව විතරක් හිතඩකෝ. සාමාන්‍ය ලෝකයේ අපි කතා කරන්නේ කරඩ බැරි දේවල් අතර එකක් තම ස්ත්‍රයක් පුරුෂයක් කරන එක ඒවගේම පුරුෂයක් ස්ත්‍රයක් කරන එක මෙලුක කරන්න බැරි දේවල් නමුත් අපි ඒ බෑ කියල හිතාගෙන ඉන්න දේවල් මේ බුද්ධ සාසනටන දූවිලිවත් වටින් නැති දේවල්. දූවිලි මාත්‍රයක් වටින් නැති දේවල් ඒ එක විසෝරයේයට මෙහෙම වනේ. වැරදි හිතත් පහල වුණා විතරයි. මොකද ඇත්තරම හේතුව හේතුව තමයි උන්වහන්සේල සතු අසීමමාන්තික ගුණකදම්වය. සීල තේජානු භාවය. ඒකයි මේකට හේතුව. වැරදි සිත වෙල්ලක්ව සුදු සුමතිී. ඇති මේ කාරණාව පහැදිලි කරල දුන්නාම අර කාන්තාව කෑමැහැදුව වෙළෙන්ද ගෙල්ල රහතන් වහසිට ආරාධනා කරලා ගෙදරට වැඩමෝගෙනවා රාතන් වහන්සේට දම්පැන් පූජ කරල මනාව වලඳවල සියල්ල ඉවර වෙලා අර ගෙදර කාන්තාව ගෙල්ල වැඳලකීව ස්වාමීණී ගෙල මගේ අතීත කතාවකිවා. ස්වාමීණි මට සමාවෙන සේක්වා බහන්ස වෙනුවෙන් ඇතිකර ගත්ත වැරදි සිතු විල්ලට එතිගේ කාන්තාවට සමාවත් දීල ඉවර වෙනුවත් එක්කම ස්ත්‍රේලිං අතුරුදහන් වෙලා පුරුෂලංග පහාලොක්ම නැම් පිරිමීක් තමන්ගේ ස්වාමයාට කතා කරලා කීවා මෙ තුච්ච නින්දිත සංසාරි තවත් නං මොහොතාත් ප්‍රැඳෙන්ඩවත් කැමතිනෑ ඔබේ ළමයි දෙන ඔබ බලාගන්න මම පිටත්වා කියලා පිටත් වනා ගෙදර. පිටත් වෙලා කියලා මහන වුණා. මහන වෙලා බොහොම ශ්‍රද්ධාවෙන් ගුණ පුරාගෙන ජීවත් වුණ. හැබැයි සඳහන් කරන මිනිස්සු මුල්කාලනං හරියට කරදර කලා කියලා. මොකටද කරදර කරන්නේ. මිනිස්ස හොයාගනය විල්ලහනව ස්වාමීී වැඩියෙන්ම් ආදරේ තියනෙ කුසෙන් බිහි කරපු දරුවන්ටද නත්න් තාත් කනෙ ෙටියට බිහිකරපු දරුවන්ද කියලා. සඳහන් කළේ මුල් කාලනම් තමන්ගේ කුසෙන්ම ඉපිදිච්ච දරුවන්ට වැඩියෙන් ආදරී කියලා. පස්සෙ පස්සෙ කියන්නට පටන්ගත්තා දැන්ම් මම කාටවත් ආදරීේණය කියලා. එතකොට භික්‍ෂූන් වහසල චෝදනා කළා රහත් නොවී රහත් බව කියන්න හදනෝ. චෝදනාව බුදුරජාණන් වහස ළඟටම ගිය. අපි වාගිත ොහැ සඳහන් කලා. මගේ පුතා හැබැවින්ම සියල්ලෙන් අත විිදුන කියලා. එතකොට තමයි පිරිසට තේරුණේ මේ සෞ් කෙලෙස් නසලා. සංසාරය කෙරවද කරඩින් මහවතුමන් වහන්සේලා. කොයිතරං ්‍රේෂ්ට සෝරෙයට වෙච්චි පරිවර්තනය මොකක්ද. ඒකෙන් කලකිරිච්ච සෝරෙයේ. අන්තිමට නතර වුණේ සම්බුද්ධ වාසනී. සාාසනය තුළ මහා ගුණ දරාගෙන ජීවත්වෙලා මෙශාසනය වෙනුවෙන් කළයුතු උදාරතර වූ මෙහෙවරක් සම්පූර්ණ කර උන් අහසර විශාල කැප කිෙරීම් කළ නමුත් දැන්කෙ සේ විත. සෞ් කලෙස් නසල රහත් එච්ච නිසා කුසෙන් බිහිකරපු දරුවන්ටත් කලින් තමන් නිසාහිපදිච්ච දරුවන්ටත් දෙගොල්ලටම තියන කැත්ත මධ්‍යස්තයි එක රාග නිශ්‍රිත කැමැත්තක් නෙම මධ්‍යස්තයි. සම්බුද්ධ සාාසනයක තියෙන ශ්‍රේෂ්ටත්වය සඟ පිරිසකගි තියෙන සීමමාන්තික ගුණේ එවන් මහා සංගරත්නය උදෙසායි අපි මේ සියලමු බන්දනාමාඩ සංගං සරණංගච්ඥාමීට. ගුණදර අසීමමාන්තික ගුණදරනෝ. ඒකයි මේවාගේ සාමාන්‍යිකනෙකුට හිතාගණ්ඩ බැරි පරුව පරිවර්තනයක් සිද්ධ වෙන්නේ ගුණ බව නිසා. ජති අන්තිමට රහත් වුණා. ආං ඒ රහත්තිච්ච සෝරෙයිය සිටුවරයා නිසා තමයි මේ ගාතාරත්ය භාගිතනන් හස දේශනා කරන්නේ. මේ ගාතාරතනයයක් භාගිතුන් හස දේශනා කරනවා කියල කීවට කලින් පාඩන් කරගන්න ඉඳල මූරිික සූදානමකින්ද මේ දේශනාව කරන්නේ එහෙම එකක් නෑ පින්නතිනිි. ඒ අවස්ථාවට එළඹන්නේ කොයිවාගේ සිදුවීමක් ද ඒක වෙනුවෙන් දහම් පදයක් දේශනා කරන්න බාගිතුන් ව හසිරතියෙනෙ පුදුව හැකියාව එකට ගැල පෙන්ඩ බණ කියට. එති ඒ නිසා භාගිතුන් වහන්සේ මේ භික්ෂූන් වහසේ හැබැවිම සෞකිලෙස නැසල බව මතක් කළ. නොමුදදැන් රහත් වුණ භික්ෂූන් වහන්සේ ලාහපු ප්‍රශ්නටිකටයි පිල්ිතුරු සපයන්න්න මේගාතාව දේශනක් කළේ.ඒ රහතන් වහන්සේ තතන වැඩයින්ද ඇති. භාගිතුන් වහසේ කොහොමද දේශනාව කළේ අම් මට කරන්න බැරි දෙයක්. ත්ට කරන්න බැරි දෙයක් අන්‍ය වූ මගේ ඇැයි සම්මත ඥාතීන්ට කරන්න බැරි දෙයක් විශේෂයෙන් සඳහන් කළා මෙහිතට කරන්න පුළුවන් කියලා. මෙහිතට ඒ තරන් දේවල් කරන්න පුළුවන්. එකනෙම කියල්ති නතන් මාතා පිතා කයිරා අම්මට කරන්න බැරි දෙයක් තාත්තට කරන්න බැරි දෙයක් මේ හිතට කරන්න පුළුවන් අපි වින්නේ. දිිසෝ දිසං යන්තං කයිරා වේරී වාපනවේරිනං. කාටද දිසෝ කියලා කියන්නේ. හොරුන්ට. දිසෝ දිසන් යන්තන් කයිරා හොරෙක් හොරෙකුට යමක් කරයිද. වේරී වාපනවේරිනං වෛරක්කාරෙකුට යමක් කරයිද. ඒ දෙකමට පින්නතින. තරම් බිහිසුුණුනෑ මේලෝක අපිව මරන්ද මොන තරන් පහත් බිහිසිනු වැඩ කරන්නපුළු හන්ද කපල මරණෝ කොටල මරනෝ ඇනල මරණෝ වෙෙඩිතියල මරණෝ බෝම්බදාල මරණව මිනිස්සු මරන්න යදාගත්ත උපක්‍රම කොච්චර තියෙනවද. එන දිසෝදිසං යන්තං කයිරාවේරී වාපනවේරීන කොරෙකුට යම්මපරාධයක් කරනවාට වඩා වෛරක්කාරය වරක්කාරයෙකුට යම්මපරාධයක් කරනවාට වඩා. අතිශයම දරුණුයි අතිශයම භයානකයි කළ සඳහන් කළා හික් මෝගත්ත නැති හිත. ආංගේ නිසා දේශනා කරනවා මේ හිත සංවර කරන්න බෝනෑ අම් මටේක කරන්න බෑි අම්මයි තාත්තයි ඔබයි මයි වෙනුවෙන් ජීවිතයේ කොච්චර දවල් කළාද. ඉතල බලන්න බොන්න තරන් දීවල් කලාාද කියලා. කොච්චර දුක්විඳල තියෙනද කියලා. උගන්නන්ඩ මහන්සි වුුණ. ගෙවල් දුොරවල් හැදල දෙට මහන්සි වුණා. රැකී රස්සා ආරන් දෙෙන්ට මහන්සි වුුණ ඔයාතර ගෙදර කටයුතුත් ඔක්කොම කලා මෙ සියලුම දේවල් කරගනෑ අපිවත් පෝෂණය කරන අම්මට යටත් පෙරිසින් අපිට සක්විති රජකමවත් දෙන්න පුළුවන්ද. අම්ම කෑම බීම දෙයි අදන්න පලඳින්දදයි නයට හරිසල්ලි හොවෙලාපිට උගන්නයි මෙතමා මව්පියන්ට කරන්න පුළු හන්ටින්න. ආගේනිසා ධර්මය සඳහන් කළා අඩුමො තරමේ සක්විති රජකමවත් මව්පියන්ට බැරිනං දරුව වෙනුවෙන්දෙන්දෙද එතන හාට කවර කතාද කියල සඳහන් කර. එතරට මව්පියන්ට කරන්න පුළුවන් බොහොම පුංචි වැඩ කොටසයි. ඥාතීන්ට කරන්න පුළුවන් අපි වෙෙනනි බොහොම පුංචි දෙදයක් විතරයි. ඒකයි සඳහන් කළේ අනයේ වාපිසි ඥාතක සම්මා පණිහිතං කිිත්තන් සිය සෝනන් තතුූ කරේ. සම්මා පනිිහිතං කිිත්තන්. මනාව පිහිටුවන ලද හිත සෙය සෝනන් තතුූකරි ඇයි ස තතු කරී කිය සඳහංකලී ඉතා උතුම් බවට පත්වෙනවා මනාව පිහිටවන ලද හිත ඉතා උතුම් බවට පත් වෙනවා. එතකුණ හිත මනාව පිහිටෝනව කිය රාගයට යන්ඩ දෙන්නේ න දේශයට යන්ඩ දෙන්නේ න මෝහයට යන්ඩ දෙන්නේ නෑ රාග දේශ මෝහ කියන අකුසල චෛතසික ධර්මයන්ගෙන් ඉවත් දෙඩෝනේ මේ අකුසලයන්ගෙන් අයින්වෙලා අපි මොනෝ ද ීළඟට කර්ඩ ඕන බුදුරජාණන් වහන්සේ දේශනා කළා සිල්ල ආරක්‍ෂා කරන්න කියලා නිත්‍ය වූ සීයේ පන්සිල් පන්සිල් වලට අමතරව තියෙන සීලයේ අටසිල් නවාංග දසාංග උපූසත සිල් තත්‍රභාගිතු ආසම කද දේශනා කරන්නේ මනාව තිසරණෙහි පිහිටලා සිල් ආරක්ෂා කරගට. තිසරණයේ පිහිටලා සිල් ආරක්‍ෂා කරනවා වගේම දානයත් සම්පූර්ණ කරන්නඕන. නිතර බනාාලා හොඳට දන්නවා මැරුණහම කෙනෙක් උපදින තැන තීරණය කරන්න සීලයයි ඒ ඉපදිච්ච පුද්ලයට ලැබෙන්ඩෝනි මොනවද කියන රණාව තීරණය කරන්නේ ධනයයි ඔය දෙක සසරට අත්්‍යය අවශ්‍යයි සීලයයි ධනය භාවනාවත් ඒ වගේම තමයි ආං ඒක නිසා මනාව රැකගත්ත සීලයක් යම් කෙනෙක් ළඟ තියෙන වන්න සීල තේජෙසට අපි වෙන්ව මොනවාවද කරන්න බෙල්. අම්මට තාත්තර සක්විති රජකමුවත් මට දෙන්න බැරි බව ඇත්ත. නොවත් මේ සීලයටට කොච්චර දේවල් කරන්න පුළුවහන් දේ පුද්ගලයවෙන්නේ. අ ඒනි සයි පිිතින සඳහංකළේ සම්මා පන හිතං කිත්තා මොනොවට පිහිටුවන ලද හිත සේය සෝ ඉතා උතුම් සැපතකට තමං පත් කරනවා මනාව පිහිටවන ලද සිත ඉතා උතුම් තැනකට තමන් අරගනය නවා එතකොට මේ මනාව පිහිටඕන ලද හිත කියන තැන අපි ටිකක් සාකච්ඡා කළුත් පාම අපට පුළුහන් වනාද හිත මනාව පිහිටවඩ මෙ සෝරීයට වෙච්ච වැඩී අපේ පින්නද නිස්තල බලන්න අපිට වෙන්නඇද්ද කියලා ක්‍රාගී තියන නිසා කෙලෙස් වලින් උත්සන්න නිසා සමහලට මේ වගේීම ස්ත්‍රී පුරුෂ දෙගොල්ලම සම්බන්ධයෙන්. රාගසිත් ඇතිකරගන්න ජීවිත ඕන තරන්තයවා. නමුත් ඇයි සෝරීයට වෙච්ච පරිවර්තනය වෙන්න ඇත්ති. මේ කාටවත් මහාකච්ඡායනයන් වහන්සගේ ගුණේගාවට ලංවෙෙන්ට පුළුුවන්ද. ආගේකයි එහෙම වෙන්න ඇති. නැත්තන් මේ සමාජ දකින ස්ත්‍රී පුරුෂයන් සම්බන්ධයෙන් ඕන තරන් රාගසිත ඇති වෙන. භාගතන හස දේශනා කරන්නේ අසුභ භාවනාවෙන් රාගයේ උපදින ආකාරය නැති කරන්නට කියලා. අසුභ භාවනාව. රාගයට හොඳම පිළියමනි අසුභය මනා පිළි වෙලා අසුබයි. අසුබයෙන් තමයි චිත්ත සන්තානුවල නොෙක් ආකාරෙන් බින්දදිී බිදදිී බින්දදි බින්දී ගොඩනගෙන රාග සිත විනාශ කරලදන්නේ. ති යමෙක් රාගීෙන් අයින් වෙන්ඩ කැමතින අසු භභාවනාව ප්‍රගුණ කරන එක හරි වටිනවා. එතවට පුළුවන් රාගයි පාලනය කරන්නට එම නැත්තං රූප ශබ්ද ගන්ද රස ස්පර්ෂකයන මෙ හැම කාරණාවක් සම්බන්ධයෙන්ම අප මේ රාගසිතිං දවේශසිතින් බලන්න පටගල්ම. ඒක මහත්තකු සැලේ රාගේයට ප්‍රතිවිරුද්ධව අසුභය තියනවා කෝපේට ප්‍රතිවරුද්ධ මකක්ද තියෙන්නේ දවේශයට ප්‍රතිවිරුද්ධව මෛත්‍රී තියවා. යමෙක් මෛත්‍රී කරනවානං වෛර කරන්නේ කියන කාරණාව මනාව තහරු කරනු යමෙ පිළිකුල් භාවනාව වඩනවනං අං ඒ පුද්ගලයා තමන්ට හොඳරක්ෂකයක් ඇයි මේ රාගසිත් උපදිනවා උපදිනව කියල කියන්නේ අකුසල්මන එන්නේ එත් එක්ක නිරය පැත්තටම තමයිද වන්නේ එතකොට. අන්න ඒක හින්දා මනාව තමන්ගේ හිත සිල්ගුණ මත පෝෂණය කරලා නොසිතිය යුතු පැත්තට යා නොදී කළ යුතු දේ මත සංවර කරන්න හික්මෝන්ඩ කියල නිෂන කරු. සම්මා පණිහිතං චිත්තං සෙිය සෝනං තතෝකරී. මනාව පිහිටුවන ලද හිත අපිට ගෙනල්ල දෙන්නේ පුදුම සොයක් කියල සඳහන් කරනවා. පන්නතුනි හොරෙක් හොරෙකුට කරනපරාදයකට වඩා. වෛරක් කාරයෙක් වෛරක් කාරයෙකුට කරනාපරාදයකට වඩා. මේ වැරදිහිත අපිට කරා ඉතාම බිහිසුුණුයි කළ සඳන් කරන. සංසාර කොච්චර කාලයක් දුරාපියාවද ඔබට මතකත් නෑ මට මතකත් නෑ. අපිට මතක් කලාට වැටහෙන්නෙක් නෑ. ලොවතුරා බුදුරජාණන් වහන්සේ තමයි අපිට ඒ බව කියල දුන්නේ. එක අම්ම කෙනෙක් වෙනුවෙන් අඩාපු කඳුලු මහසාගරයේ ජලයට වඩා වැඩී කැෙන දේශනා කළින් මේ සස්සර ගමනේ එතකොට මොන ඇඩිල්ලක් අඩ ලද සාගර ජලය වගේ කියල ලිමේ කියල තියන්නේ සාගර ජලට වඩා වැඩී කියලා එතට ඔයවාගේ සාගර දෙකක් තුනක් ඇඩුවද දන්න එකම්මෙක් පිෙනුවෙන් සංසාරී. නමුත් මේසා දීර්ග සසරක අපිට පුළහන් වනාද තාමත් මේ හිත හරියටම පාලනි කරන්න මේ හිත හරියටම හික්මවාගට. එච්චර කාලාන්තරයක් තිස්සෙත් බැරි වුුණා නං මේ කාලෙත් බොහෝ දෙනට උනන්දුවක් නැති බවපේනවා. හිත සංමර කරගට. උනන්දුවක් නැති බවපේනවා. ආංගේක හින්දා. බුද්ධාන්තරය ලැබිල සම්මාධිට්ටියත් ලැබිල අනික්ෂ අවි අවශ්‍ය සියලුම දවරලොත් ලැබි. ඒ සියල්ලම හම්බ වෙලා තියෙන වෙලාවි අපි තව කුමක් සඳහා නිකන් කාලෙන් නිකරුණේ ගෙවුන්ද. ඒක යහන් ඕොඩි පිින් නැතුනිි. අපි මෙහෙම ඉන්නේ නිරය ගැන්න තේරෙන්නේ නැතිහින්ද. නිරය පිළිබඳව දැකල නැතිහින්ද. හැබැයි නිරයේ වැටහුණානං නිරය දකි ලැබුණ නං අපිට මේ අල්ලගන තියෙන දේවල් අත්හරින්ද සුළු මොහොතයි ගතවෙන්න මොකද මේ අල්ලා ගැනීම මාව කොහටද ගෙනියන්නේ සංසාරයම්ගක් ඈත දරගෙනයනවා බැඳීම කියන එක සංසාරයමගක් ඈත ඩරගවා. අංඒක නිසා මේ හිත මනාව සීලයෙක පිහිටලා උතුම් සිල් ආරක්‍ෂා කරන භාවනාවක පිහිටවලා උතුම් ආකාරයෙන් භාවනා වඩන අකුසලට යා නොදී කුසලේ මත රඳ වගත්ත ශ්‍රේෂ්ඨ වටිනා උදාර ජීවිතයක් ඉතාම වටිනවා. පුද්ගලය උසස් කෙනෙක් වෙනවද පුද්ගලය පහත් කෙනෙක් වෙනවද මෙ දෙකම තීන්දු කරන්නේ. දෙකම තීරණය කරන්න මෙහිතම තමයි. අ එක හින්දා අපි හැම වෙලාම පින්නැන කල්පනා කරන්න ඕන. සිහය ප්‍රඥ්ඥාව ඇතුව ජීවත්තෙන් දෝනෑ. ඕක නැතිවිච්ච තැන ප්‍රාණ ගහත සිද්ධ වෙනවා මටවත් තේරෙන්නේ. එක අපි කියන්නේ මදුරුවන්ට ගැහෙනවා කියල. ගහනව අනිමි ගැහෙනවා. සිහින තිහින්ද හිම කියෙන්. හොරකන් කරන්නේ ඒ සිෙහි මදිහින්ද. අරදි කාම සේවනයසිහය මදි නිසා. එකනෙ මේ හැමෝම සුරාපානය කරලා දෙන්න මේ සසිහි මදි කියලා. ඒකනෙ මේ මේ කියන්නේ. එල්ලඹ සිටි සිහියනෑ කරන්න මොකද්ද කියල දන්නේ නෑ කළ යුත්තමකද්ද කියල දන්නේ නෑ. සුදුස්සාද නුසු දුස්සාද කියන කාරණාව දන්නේ. අ ඒකයි සිහියනය කියල සඳහන් කලි. අනිත්තක තමයි සිහිනැතිකොට. සිල්පධරීයට විනාස වෙන සෙහිනැ තියෙනවා කියලකන්නේ මෙින්දටමැබෙහි වෙලා කම් මැලි වෙලා සුරා සූදුවට ලක් වෙලා ප්‍රමාදී වෙලා මේ පුද්ගල්ලා ප්‍රමාදී වෙච්ච කෙනෙ. එතකට ප්‍රමාධවෙච්ච කෙනෙකුට ප්‍රමාදය උදෙසා ගුණවරණා කරනවට වඩා අප්‍රමාධී පුද්ලෙක් දකිනෙ කාරිවාටින. මෙ මේ මේ කරුණ හැම වෙලා එම තමන්ගේ ජීවිතයටට එකුතු කරගෙන. කුසල් අකුසල් මනාව හඳුනගන්න කළ යුත්ත නොළ යුත්ත තේරුන් අරගන්න තමන්ගගේ හිත තවම්ම ගොඩනගණ්ඩුව නෑ. එක වෙන කාටවත් ගොඩනගන්නඩ පුළුවන්ද. හිතහදන්න බෑනිි වෙනකාට අම්මට පුළුවංකම තියෙන්න්නේ මට අවවාදය කරන්න විතරයි. තාතට පුළුවන්කම තිීයනෙ තේකයි. මව්පියෝ ලඟ බොහම කීකරුව අවවාදී පිළිගත්තට මව්පියන්ගෙන් බැහැර වුණ ගම රැකවරණය සපයන්න්ගෙන් බැහැර වුණ ගම අපි කොහොමද කටයුතු කරන්න කියන කාරණාව අපි ම හොදාකාරෝ දැන්නවා. ඒ නිසා පින්නතුනේ මෙ හිත හිතන හිතෙන තෙනයවා. දරං ගමන්ගේක චර. අසරීරංගු හාසය ඒ චිත්තං සංය මෙස්සන්තී මොක්කන්ති මාරබන්ධනා. එතොට හිත හිතෙන හිතෙන තැන යනවා කියල මෙතන සඳහන් කරලා තිබනට ඇත්තටම හිතට යඩ පුළු හඳ කොහෙවත්. අප පින්නට නිතන් හිතට කොහ ජියහදක. හිතට යන්න බෑ කොළවත්. ඉන්න තැන ඉඳලා කෙසගක්වත් දුර ඇන්න්න බේ. එත එන කොහොමද අපි මේ නොයෙක් අරමුණු ගන්නේ සඳහන් කලා කලින් අරමුණ දැකලා අරගත්ත සංඥාව තමයි යෙතියන කියලා. කලින් ගත්ත සංඥාවතියන්නේ තැන් අනුරාධපුරේ කියල කියපු ගමම්ම අපි අනුරාධපුරේ ගියා වගේනෙ ඩැන් මහ මළුවී ඉඳලා සේදිහා බලනවා වගේ සෑයත් හොඳටම මැවිල පේනවා. මළුවත් හොදාකාරෝම දකිනවා දන්නු ඒ වුනාට හිතල බලන්ඩකු ඇමරිකාව දිහා පිළිබඳ අපි කියන්න පුළුවන්ද මොකවත්ති හිතයන්දීව. අපි ඇමෙරිකාවේ රෝහලක තොරතුරු බලාගෙනඉට කියලා පුළුවන් වීද මට කියන්නට හිතට යන් පුළුවන්නන් හිත යවන්ඩ තිබ්බා නමුත් හිතට කොයවච යන්න බෑ. හිතකේට කියන්නේ එක තැන තියෙනවස්තුවා. ඇතැන උපදිනවස්තුව කලින් ගත් ආරමුණු ඔස්සේ තමයි අපිට මේ පනිවිට දෙනන හැබැයි මේ හිත හික්මව්ුවොත් සුගතියට හිතට ඕන හැටියට වැඩකරන්ඩ අව්වෝත් දුගතියට එනම් මං මොනවාද කරන්න රෝ මම කළ යුත්තේ මේ හිත පාලනය කරන එක එක තමයි අපේ වගකීම දුවන පයින දඟලන හිත පාලනය කරන එක එක පාලනය කරන්න නිකම්ම බෑ එකට උත්සාහයක් තියන්ඩ ඕනෑ එකට වීරයක් තියෙන්ඩ ඕනේ එකට හොඳ අත්තැරීමක් තින්ඩ ඕනෑ ආං එහෙම වීරයෙන් උත්සාහයෙන් අත් හැරගත්තු තමන්ට සැලසින්නේෙත් අති විශාල ලාභයක් මයි හිතට තමයි හැම කලේසයක් මවිී ජීවිතය කරපු හැම කෙලෙස්ම මෙහිතත් එක් කළේ. චත්‍ර අභිහිතියන අභ්‍යන්තරයේ දුරුවර්ණ බවදකින්න ලැබුණු. කෙලෙස් කහටවල පිළිකුල් බවදකින්න ලැබුණු. අපි කලේසියන්ගේෙන් අයිංවෙන්ඩ කොච්චරටයුතු කරයිද. නමුත් ඒ සියල්ල අභ්‍යන්තරීකයි. ආංගේක නිසා තමන්ට යම් සිත විල්ලකාවත්. එක විමර්ෂණය කරන්න. මේක කෙරවලේ රාගය තියෙනවද. මේක කෙරවලේ දවේශයේද තියෙන් නැත්තම් මේ කෙරවල තියෙන මෝහේද. රාග දේශය මෝහක අක්ෂල චෛත්‍ය කැන්ගෙන් පිටු පාල. අලෝබ මෛත්‍රීයේ මේවාගේ කාරණාවන්ගින් ජීවිතය පුරුවගෙන. මෙලවත් සැපවත් කරගෙන පරලවත් සැපවත් කරගඩ පුළහන් මගකට යන්ඩ බුද්ධාන්තරයත් එක් කලබිච්ච ජීවිතෙන් ලොකු පලක් නෙලන්න පුළුවන්. භාගිතුන් වහසනන් දේශනා කළේයි. දස දාන වස්තුවම සම්පූර්ණ කරගන්න කියලා. විශේෂයෙන් සඳහන්ක ළමනවාද මෙ දස කුසල් කියල කියෙන් දාන සීල භාවනා. විශේෂයෙන් ඒ කාරණත් වුණ එළඟටත් සඳහන් කළමනවාද පින්දීම පින් අනුමෝදන්වීම, පිදිය යුත්තන් පිදීම මෙආදී ගුණ ධර්මා අපි දියුණු කරන්න ඕනේ. බණකීම, බන ඇහීම අපි ප්‍රගුණ කරගණ්ඩ ඕනේ. මෙන්න මේ ගුණ වගාව ජීවිතය තුළ වැඩි වැඩීෙන් සම්පූර්ණ වෙනකොට. අපිට පුළහංකම තියෙනවා. මනාව සිල්ගුුණ ආරක්ෂා කරගෙන. බුද්ධ ශාසනයෙන් ප්‍රයෝජන අආරගන තමන්ගේ හිත පාලනය කරගෙන. සිතුවෙලිවලට කැමැති කැමති තැයානුදී මටඕ ඕනදේ කරන හිතක් හදාගණ්ඩ පුළුහන් වෙන දවසට අපි හැමෝම දිනන දවස. දැනට අපි වහල්ඩු කාගෙද හිතේ වහල්ඩු. කේතර වහල් වෙලායින්න අප. භාගතු ව හසගේ බලාපොරොත්තුව මගේ ශාසනයේ සිතට වහලුවවුන් නොබිය යුතුයි කියන කාරණාව සදැහැවතුන්ගෙනවා වන්දනා මාන කරනවා සියලු කරුණු එහෙමයි නමුත් තමන්ගේ ජීවිත කාලයට කවදාවත් පහත් මිනි මිතුරකුගේ ඇසුර නොගත යුතු මයි කියර දේශනා කලා හමට කරන්න මනර්තය පාත් පුද්ගලයා කරන්නේ මනර්ථය. ඒකයි තනියම ජීවත් වනත් එහෙම පුද්ගලයෙ එක ජීවත්තයෙන් ෙපා කියලකීවී තමන්ට වඩා උසස් ගුණ දරණ කෙනෙක් මුණ නොගහැෙන හැම මොහොතකම තමන්ට වඩා පාත්ගෙනෙ ඇසුරු කරන්න පා කියලක කියන්නේ ඇසුරු කලත් මොකද වෙන්නේ. අන්න වාරෙන් මට හිතාගණඩ බැරි මුහොතක නිරයට පාරාදනෝ. සමට ලොකු දව්වා කිල්ලනවා එක හොරකමක් ඒ වංචාවක් නමුත් පොහුත් එක හිතවත්කම නිසා ඒට යෙදෙන්ද සිද්ධ වෙනවා. ඒකයිකිේ පාවෝ මඇසුටු කරන්න ගාථ අරත්නය පුරාවටම බලට සෝරයගේ හිත කෙලෙස්වලිං පිරිල රහතන් වහසේ දැක්ක හම ඔහුට ඇති වනේ රාගයක් භික්‍ෂුණු වහසේ නමක් දැක්ක හම් හඟක් දෙක දෙනා කරන්නේ දෝත එකතු කරලා වන්දිින්. ෝරෙයට ඇතිවෙන රාගය සෝරය කියල කියන්නේ මේ ජීවිතයෙන් රහත්තෙන්ට තරන් පින්තියෙන කෙනෙක් නෙ. දෙතකට අපේ පිඳතුෙන් කල්පනා කරන්න ඕනේ මේ ජීවිතයෙන් රහත්තෙන්ට පුළුවන් කෙනාටත් ඒ වැරදි සිතුවිල්ල විපාක දෙන්නේ ඒ විදිහට නං මට කොහොම විපාකදේද කියල තම හිතන්නුව. අංග ඉනිසා තමන්ග ජීවිතය භාගිතුන් වහසේ අනුශාසනාවෙන් පෝෂණය කරට. හැම වෙලාම හිතට වහල් බවින් අතමිදිල දවසක මේ හිත මම කියන දේකරන කෙනෙක් බෝටපත් කරන්න න්නේ. එහෙම කටයුතු කරගත්තෙ නැත්ත. අපි ව මේ සංසාරසාගරයේ තව්චිරාත් කාලයක් ඈතට අරන් යනවා. සෝරජජ සිටුවරයට වැරදුනා වගේම අපිටත් වරදිනවා. සෝරයට කල්්‍යයාන මිත්‍ර හිට ප නිසා. එක්කම ජීවිතයේ පරිවර්ථන දෙකක් කවසානි සෝරයට පුළිුවන් ගුණනාර හත්තේට. නමුත් අපි හිත නිසාහරයට පව් කරනවා. එළම සිට සිහී ඇති කරට. හැමේලාෑම සිහය ප්‍රඥාව යොදවන්. මනාව සිල් ගුණාරක්ෂා කරන්න. සිල් රකින ජීවිතයක තියන සතුට සිල් නැතිකිෙනකට කවදාව මොහ ඇබ. ने ने ැ සිල්රකිින් නැතුව පිට පැත්ති ඉඳගන්න සිල් රකින කෙනෙකුගේ අ්‍යන්තර සතුට දකිට පුළහංකමකුත් නෑ. ඒ තමම්ම සම්පූර්ණ කරලා අධදෙක් යතුුදය. සීලවන්තයා මොනතරං සතුටින් ජීවත්වෙනද කියලා. ඉ සබත් සිිල්වත්තේ. මැරෙන වෙලාවට බයනැතුූ මැරින්රුවෝය. ගක් දෙනා මැරෙන්න්න බයයි. නොවත් මැරවෙලා නතු මරින්දරුවණ. යි මර ොහොම දෙදතුකොට. අපි මේ ඉන්න විදියට ඉටියොත් නම් බය මැරෙන්න්් වෙනවා. බය නැතුව මැරෙන්ඩනං තිසරණයි පන්සිලොයි අනිවාරෙන් තිෙන්ඩුව ඒට අමතර තිසරණයි පන්සිලුයි දෙකට අමතර බයනැතුව ජීවත්තෙෙන්ඩනං උපෝසතසිල් හැකි හැම වෙලාක සම්පූර්ණ කරන්නුව. කොහොමද බයක් නැතුව ජීවත්ෙනවා කියලා කියන්නේ එකක දේශනා කරණ්්‍ය ලෞතුරා බුදුරජාණන් වහන්සේමයි භාගිතුන් වහසේ කොහොමද දේශනා කරන්න බය නැතුව ජීවත්යෙන් සිිල්බුන මත කටයුතු කරපු කෙනා මැරෙන කොට දන්නවා උපදින්නේ මීට වඩා හොඳ තැනක කියලා. ඉති මැරි ලගිහිල්ල උපදින්නේ මීටත් වඩා හොඳ තැනකනා ඒයි තාමත් මෙහාට වෙලා ඉන්ඩ කල්පනාව කියලන හණ්ඩුවනි එකන මේ සාමාන්‍ය ඉන්න අගැන්න නෙමේ ම කියන්නේ. යන්ඩ කාලේ එළ මුණහම වහවහාම පිටත් වෙන්න යිතියෙන්නේෙ මේ. හැබැ එක සතු්ටි ආන් එහෙම සතුටින් ගෙව්න ජීවිතයක් තියෙනවනං තව තවත් කෑලි බද්ධ කරගන මෙහි ඉන්ඩෝනෙ කියලා හිතෙන්නේන.ඒ බද්ධ කරලා හදන ජීවිතයේ වෙන තැනකින් අනිවාරෙන් මට වේදනවා කරගන ලෙඩක් මතුවෙනවන මේක බද්ධ කරගත්තට එනිසා බද්ධ කර කර ජීවත්වෙනට වඩා හොඳ දැනක යනවා කිය හිතාගන්නටුව ක මේ කාරණාව නතර කරගත්තත් වෙන ලඩක් එනවන මේ ඇඟට වේදනා දැනෙනවනේ ඒකයි සඳහන් කරන්නේ එක එක පාරමනත්තර කරගට ො දෙ එක පරනතර කරන්න ඉති එහෙම බද්ධ කිරීමක් ඕ නෑන මීට වඩා හොඳ තැකනං උපදින්නේ. ත්‍රායෝගිකව කොයි තරන් කරන්න පුළුවන් වෙයිද දන්නේ හිතල බලන්ට. දහදියවත් දා නැදි තැනකනම් ඉපදිට නියමිත වහාම ඒ මාර්ගයට එන්න කියලමිකන් එනි සාපි උත්සාහරමු. සංසාරය ඇති දීර්ඝ කාලයක් තමන්ට ඕනෙ හැටියට ඇවිදපු හිත බුද්ධාන්තරේක ශ්‍රෂ්ඨ මනුස්ස ජීවිතයක් ලැබිල තියෙන වෙලාවි. භාගිතන් වහසගේ මාර්ගයෙන් කී කරරගට. ඒ සඳහා භාගිතුන් වහසගේ ආශරුවාදේ. නිරන්තරෙන් නොවාඩුව අපි සිරු දෙනාටම ලැබේවා කියල ප්‍රාර්ථන කරමු. පින්නතුන ධර්ම දේශනාවේ දායකත්ය දරු ලබනවා. අමුරාධනියය දං ඕවිට ලිපිනෙහි පදිංචි විශ්්‍රාමික පවුලේ සෞඛ්‍ය සේවානිල ධාරී සේලා දන්දිනී මහත්මියය ඇතුළු ගීඩී කරුණාවතී මහත්මීිය. කොමුදනී බිජේකෝන් මෙනවිය ඒවගේීම ගීඩී දයාවතී මහත්මියය ඇතුළු පිරිසයි අද ධර්ම දේශනාවේ දායකත්්‍යය දරන්නේ. WG විජේපාල මහත්මා B ජයවර්ධන මහත්මා HDඇලඩ මහත්මා JD පේමාවතී මහත්මිය මේ සියලු දෙනාටම අපි රැස් කර ගත්ත උතුන් සද්ධර්ම දානානි සංසේ අනු මෝදං වේවා RD ගුණපාල මහත්මාට විහරවිල්හාන් රඳුණු පුතනුවන්ට ගම්බීර තේජාන් රඳනු පුතනුවට පුතනුවන්ට කවිඳු ලක්ෂාන් විජයකුමාර පුතනුවන්ට මැනිකේ විජේතුන්ග මහත්මිය පියාන්නේ ගමගේ මහත්මිය මේ අයට තුළුරුවන්ගේ ආශුරුවාදය පාර්ථනක් කිරීමත්. චන්ද්‍රා කුමාරී විජයකෝන් මෙනවිය ඉන්ද්‍රාණී කුසුම් මානිෙල් කුමාරී මෙෙනවිය Gය රම්ය ලතා මහත්මිය ගර් ඥානවති මෙනවී මෙනම් සඳහන් කළ සියරු දෙනාටම උතුම් වූ ධර්මදානානි සන්සේ කුසල බලයත් තුනරුවන්ගේ අනන්තාශිරුවාදයත් නොවඩුවම ලැබේවා. හැම කෙනෙකුගේ මෙලවජීවිත සූපත්වේවා පින් අනුමෝදං කළ සියරු දෙනාටම පින් අනුමෝදං වීවා ශිරවාද කළ හැමකිෙනෙකුටු මරත්නත්‍රී ආශිරවාදයෙන් නිදුක් නිරෝගිභාවයේ චිරජීවනය සැලසේවා ඉතාමෙඉක්මං භවයක ඉතාමත්මත් කෙටිකාලයකින් සැප සහිත ප්‍රතිපදාවකින් උතුම් අමාමහන් නිවනිින් සැනසෙන්ඩ සියලු දෙනාටම මේ පුුණ්්‍ය ධාරමයන් හේතුවේවා කලප්‍රාර්ථනා කරමු. ආකා සට්ඨාචබුම්මට්ඨාදේවානාගා මහිද්දිිකා puഞත අனுෝ திවා චिරంරකංතුළක සාසනං දේෝ වසතුකාලી නే සස්ිය සම්පත්த்திහිතුచ පීතോ භවතුළෝකෝ චేරාජා භවතු දම්මිකු